අයිබෝවන් සුබ උදෑසනක් කායින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සාමාන්‍ය පෙළ సౌందర్య ප්‍රායෝගික පරීක්ෂණ වලින් සහ පෙර පුහුණු වීම් කටයුතු වලින් ඉවත් වීමට විදුහල්පති සංගම් තීරණය කරයි රාජ්‍ය ඒකාධිපති පාලනයකට ගියොත් ඊට එරෙහිව නැගී සිටිනවා හිටපු කතානායක කියයි කලුසල්ලි සුදු කරන පනතක් රජයේ ඉදිරිපත් කර ඇති බව සමන් රත්නප්‍රිය කියයි. දැන් දේශීය පුවත්. රජයේ ඒකාධිපති පාලනයක් සඳහා යන්නේ නම් ඊට එරෙහිව නැගී සිටීමට එකවන්ව ක්‍රියා කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ සඳහා පෞද්ගලික අපේක්ෂාවෙන් තොරව පක්ෂ රැසක් එකතු වී ඇතයිද ඔහු පවසනවා. ප්‍රධානම කන් වශයෙන් අපි දකින්නේ එක වේදිකාවට පිවිසී එම දේශපාලන පක්ෂ එක්කවුනේ කිසිම කොන්දේසියක් නැතුව ඒ වගේ මේ අභියෝගයට මුහුණ දෙන්න නම් රටක් ජනතාවත් එන් ගලවා ගන්නට නම් එක්සත් වීම හැර වෙනත් විභාගයක් නැති බව අපි කාටත් තේරුම් ගිහිල්ලා තියෙනවා ඒකාධිපතිවරණයක් කරලා මම නමස්තාවක අපිට පුළුවන් අත්පල් දෙන්න ඒකෝට තමයි ඒ ශක්තිය ලැබෙන්නේ බලය තිබිච්ච පළියට තුනෙන් දෙක තිබිච්ච පළියට විසිවෙනි සංශෝධනයේ අත්‍යවමතික බලතල තිබෙන පළියට ප්‍රතිවාදීන් මර්ධනය කිරීම සඳහා රජය ක්‍රියා කරනවා නම් යම් දවසක ඒක රජයට විරුද්ධව ඇරෙන්නේ ඉතිරි මිනිස්සුන්ගේ සීම ඒකේ සීමාවක් රුපියල් 10කින් ඉන්ධන අඩු කරන බව වෙනුවට කළු සල්ලි සුදු කරන පනතක් ඉදිරිපත් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි හිතුවා රටේ මිනිස්සු හිතුවා අපි නම් හිතුවේ නෑ පෙට්‍රල් රුපියල් 22කින් වැඩි කරාම අඩු ගන්න 10කින්වත් අඩු කරයි කියලා. දැන් 5කින්වත් අඩු කරන්නේ නෑ. ඒ වෙනුවට වෙන්නේ කළු සල්ලි සුදු කරන පනතක් ගෙනල්ලා බදු වංචා කරපු අයගේ සල්ලි සුදු කරන පනතක් ගෙනල්ලා එයාට රට ඇතුලේ ඒව ආයෝජනය කරන්න ලෝකයේ දින වත්කම් සාධාරණීකරණය කරන්න අවස්ථාවක් දෙන එක. මේ රටේ මෙතෙක් කල් පාලකියෝ කළා තියෙන අවුරුදු 70 ගානක් මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරපු එක. අද සියදිවි නසා ගැනීමේ ප්‍රධානම සාධකේ තමා අතට සල්ලි නැහැ. ඒ වගේම රැකියාවක් නැහැ. කුලී වැඩ කරනවා ස්ථිරත්වයක් නැහැ. හැබැයි ඒකම මද්‍රව්‍ය පාවිච්චි කිරීම, පවුල් ආරවුල් මේ වගේ දේවල් තුලින් තමා මේ සියදිවි නසා ගැනීම ආරම්භ කළා තියෙන්නේ. අද ආණ්ඩුව මිනිස්සු ගෙනියන්නේ එතෙන්ට නේද? එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී ඇති තඹකල මුහුද ප්‍රදේශයේ ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් බව පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කරනවා. පෝට් සිටිය සඳහා බැරි ලබාගත්තේද මෙම ප්‍රදේශයෙන් බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම මත්ස්‍ය විශේෂ බෝ වෙන කලාපවලින් සහ මත්ස්‍ය විශේෂ සහ සාගරවාසී ජීවි විශේෂ ජෛව විවිධත්වයේ වැඩිපුරම සාන්ද්‍රගත වෙලා තියෙන කලාපයක තමයි මේ නැව ගිලියාමට ලක් වෙලා තියෙන්නේ. මේ කලාපය කියලා කියන්නේ තඹගල ආශ්‍රිත ප්‍රදේශය. අපි දන්නවා මේ කලාපයේ වැඩිපුරම තියෙන්නේ ගල්පර සහ වැලිපර පරිසර පද්ධති තමයි මේ කලාපය තුළ දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සතු විශේෂ විශාල ප්‍රමාණයක් සාගර මත්ස්‍ය විශේෂ, ඒ වගේම සාගරවාසී පසැඟිල්ල විශේෂ, ඉස්සන් විශේෂ, කකුළුවන් විශේෂ ඇතුළුව විශාල ජෛව ප්‍රජාවක් මේ කලාපේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ හින්දම අනෙත් විශාල සත්ව විශේෂ මේ ප්‍රදේශයට එනවා ඒ සත්ව විශේෂ ආහාරයට ගැනීම සඳහා කැස්පෑ විශේෂ බහුලවම ගැවසෙන කලාපයේ විදිහට තමයි මේ තඹගල සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය නොගැඹුරු මුහුදු තීරය හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා පහුගිය කාලේ පුරාම පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා අධික ලෙස මේ ප්‍රදේශයෙන් වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපය තුළ පරිසර පද්ධති විශාල වශයෙන් කැළඹීමට ලක් වුණා. ඒ විතරක් නෙමේ රොම්මඩ කැළඹීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපයේ මත්ස්‍ය ඵලදායිතාවය එන්න පහළ වැටීමට විකුණ ඉල්ලීම තමයි ඇත්තටම මාසයක් මාස එකමාරක් ඉට්ටු වෙන මේ කාලය තුල මේ ජනතාවට අහිමි වුණු ඒ මිනිස්සුන්ගේ ආදායම රජය ලබා දිය යුතුමයි. දෙවෙනි එක තමයි ඇත්තටම විශේෂයෙන්ම ගත්තොතින් අපි අධ්‍යයනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා රජයට කල්පිටියේ.
අපිට මේ පාරස්සන් නිතාම අඩු වෙලා තියෙනවා එකක් අනිත් කාරණාව තමයි කකුලුව මැරිලා දැල්වල පැටලිලා තියෙන්නේ සාමාන්‍ය කකුලුවෙක් මැරෙන්නේ නැහැ දැලක හිටපුවම දවස් දෙකක් විතර යනකම් උන්ට ඉන්න පුළුවන් දීවරයෝ හිතන්නේ මේක ඇත්තටම මේ නැවේ බලපෑමක්ද මේ රසායනික බලපෑමක් මේකට ඇති වෙලාද කියන සැකය ඇත්තටම එයාලා सिंगापुरु दजियाटते लियापदिंचिवू एक्स्प्रेस पर नौकावु पसुगिय पहलुस्वनदा इंडियावे हसीरा वराये सिट नाइट्रिक एसिड टन विसिपहक सह बहलुम एकदास हारसिय असुहाया कुरगिन यात्रा करमिन तिबुना एलिस गमनगत नौकावु पसुगिय मेमस विसिवनदा कोलंब वरायट वायंब दिसिन नाविक सतपुम नवे दशम पहक दुरीन नेंगुरम्ला तिबियदी गिनिगेनीमट रक्कुना मिम नौकावु गिनिगेनीम हेतुवेन सागर जीविंट सह वेरलतिरेट विशाल लेस हानि सिदुवू अतर मे हेतुवेन दीवर जनतावटद तम रेकिया करगेनीमट नोहेकी तत्व कुदावुना एलिस रेकिया आहिमिवू दीवरींट वंदी लबा दीमे कटियतु पसुगियदा आरंभवुना देन केटी विरामयक पसुगियदा डेबोन एल्ले दियपहरट हसुव अतुरुदन ओ तरुणिय सोया मेहेयुम क्रियात्मक करतिमेनवा ए युद्ध हमुदावे सहभागीत्वे डेवोनेल्ले दियपहरट हसुव इकुद्दहाट वनदा तरुणियक अतुरुदन वुना ए दियाल्ल नेरमीमट गोस सेल्फी छायारूपयक गेनीमट यामेदी मेम तरुणिय सेवीम संदहा मेहेयुम किहिपयक क्रियात्मक वुना नमुत अयहपत कालगुणे निसा सेवीम कटियुतु विटिन विट अतहेर दैमीमट सिदु वुना युद्ध हमुदावे 58 वन सेनांके सेवीम सह मुदा गेनीमे कंडायम समग कमांडो सेबलुंद प्रथम वतावट मेम मेहेयुम संदहा एक वुना සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ වලින් සහ පෙර පුහුණු වීම් කටයුතු වලින් ඉවත් වීමට ගුරු විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් දිගුවක් ලෙස මෙම පියවර ගන්නා බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් අවධාරණය කළා. අපි අලුතෙන් ආරම්භ කරන ක්‍රියාමාර්ගය තමයි අපි මේ වන විට අපි දන්නා මේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ මේ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියට ගුරුවරු සම්බන්ධ වීම අපි නතර කරන්න තීරණය කරා. ඒ පුහුණු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි නිර්දේශත් අරගෙන නැහැ. මෙවැනි පරිසරයක් තුල තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ගන්න ක්‍රියාමාර්ග දිගුවක් ඇටියට අපි ඒ ක්‍රියාවලියෙන් සියලු ගුරුවරු ඉවත් වෙන්නේ. අපි දැක්ක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කරනවා මේ ජනතාවට බදු ගන්න වෙයිලු ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න මුදල් දුන්නා. අපි අහනවා එයාගෙන් එයාට මුදල් ඇමතිකම හෝ අධ්‍යාපන ඇමතිකම අපේක්ෂාවෙන්ද මේ වගේ කතා කියන්නේ. ඉතින් මේ මහා වීලු කතා මුදල් ඉතුරු කර ගන්න පුළුවන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාර්යාලය කොහෙද තියෙන්නේ? ඩික්මන් රෝඩ් එකේ තියෙන්නේ. රාජ්‍ය අමාත්‍යාංශයේ ඩාලිපාරේ පෞද්ගලික ගොඩනැගිලිවල. එතකොට මේ පෞද්ගලික ගොඩනැගිලි ගිනි වලට ගෙවන කුලිය ගෙවන් නැතුව අර අනිත් යමතිවර විටියා වගේ වොක්ස්වල් සීට් එකේ හිටියා නම් ඒ සල්ලි ඉතුරු වෙනවා මේ ගුරු සුරසාවිතරුතුන් වැටු පිෂමදා ඉවත් කරන්න සඳුදා දිනේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවටත් ඒ වගේම අඟහරුවාදා උදෑසන 11ට නැවත GL පීරිස් අධ්‍යාපන ඇමතිවර සමග ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අපේ වෘත්තීය සමිති වලට සාකච්ඡාවක් ලබා දෙන බවටත් ලබන සිකුරාදාට පෙර තිස්වනදාට පෙර ඒ සියල්ලේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහාත් මේ ප්‍රශ්නෙට විසඳුමක් සෙවීම සඳහාත් ජනාධිපතිවරයා සමග අනිකුත් සියලු අංශ නිලධාරියෙක් මා සම්බන්ධ කරගත්ත සාකච්ඡාවකට අවතීන වෙන බවටත් අපිට දැනට එකඟ වෙලා තිබෙනවා ඊයේ උද්ඝෝෂණේ නනතුරු එක්තරා විපක්ෂ ඇමති මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා අපි තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ තවත් අය කියන ඔයගොල්ලෝ පිටිපස්සේ ඉඳන් මේ ගුරුවරු පාරට ඇදලා දානවා මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි මේ 69 ලක්ෂයට අයිති ගෝඨාභය දිනවන්නේ ගිය ලක්ෂ 2කට වැඩි ගුරු විදුහල්පතිවරුත් මේකේ ඉන්නවා. ඒ වගේම විවිධ පක්ෂවලට අයිති විවිධ දේශපාලන අදහස් දරන පිරිසුත් මේක අතුරේ ඉන්නවා. හැබැයි මේ සියල්ල මෙහෙවන්නේ වෘත්තීය සමිති. ඒ වෘත්තීය සමිතිවල පිටිපසෙන් හෝ ඉස්සරහින් හෝ කිසිම දේශපාලන හත්තයක් නැහැ. ඒක පැහැදිලිව කියන්නේ. තමන්ගේ වාසියට විපක්ෂයයි කියා ගන්නවා අපි මේක මෙහෙවන්නේ. ආණ්ඩුවේ මේකට මඩ ගහන්න ඕන නිසා කියන අහවලු මෙහෙවන්නේ. ඒ නිසා විපක්ෂේවත් ආණ්ඩු පක්ෂේවත් කිසිම හත්තයක් නැහැ. අද දක්ෂේ ගුරු වෘත්තියට එන්නේ නැහැ. මේ හිඟන වැටුපට එහෙමනම් ගුරු වෘත්තියට දක්ෂයින් ගෙන්වා ගැනීමටත් දක්ෂයින් ගුරු වෘත්තිය රඳවා ගැනීමටත් තමයි මේ වැටුප් පරගලය අපි කරන්නේ අපේ වැටුප් පැඩවීම මේ කාරණා දෙකත් මත තමයි මේ රටේ අධ්‍යාපනයේ රඳා පවතින්නේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා අහෝසි කරන ලෙස සහ තවත් දෙල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණා ඊට දිවයිනපුරා ගුරුවරුන් එක් වුණේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙමින් මේ අතර ලබන 26 වෙනිදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ඒ වසර 20කට අධික කාලයක සිට පවතින මෙම වැටුප් විෂමතා ගැටලු
ගැටලුවට විසඳුම් ලබා ගැනීම සඳහායි ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ පැමිණ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවා ඒ ගුරු ගැටලු සහ ඔන්ලයින් ඉගැන්වීම් ආදී කරුණු රාශියක් පිළිබඳව මහනාහිමියන් දැනුවත් කිරීම සඳහායි මේ අතර අදත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය මුල් කරගනිමින් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත විකාශයේ මින්නි මවට පත්වනවා යලිත් හමෙමු අපගේ මධ්‍යහන පුවත විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.